මම අශිලා රන්දනිය ජනබල පවුල සංවිධානයේ සභාපති හැටියට වැඩ කරනවා ඇත්තටම අද අපි මෙතෙන්ට ආවේ අපිට මේ වෙනකොට තහවුරු කරලා තියෙනවා ආණ්ඩුව විසින් රටේ තියෙන නීතිය ව්‍යවස්ථාව කිසිම වැඩ කර නැති කොලකෑරක් කියලා මිනිසුන්ට විශ්වාසයෙන් අපිට අවසාන වශයෙන් නීතිය කියන ඉස්සරහ නීතිය ඉස්සරහ තමයි අපි යුක්තිය පස්සේ දාලා හැමදාම යන්නේ නමුත් මේ වෙනකොට අපිට ආණ්ඩුව විසින් පවතින ආණ්ඩුව විසින් තහවුරු කරලා මේ රටේ නීතිය කියන එක කිසිම දෙයකින් විශ්වාසයක් තබන්න බැරි ආයතනයක් සහ ආයතන පද්ධතියක් හැටියට මේ වෙනකොට රට පුරාම අපිට පේනවා දිගින් දිගටම ඝාතන රැල්ලක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා ආණ්ඩුවට ආණ්ඩුවේ සමහර පුද්ගලයන්ට කැමති මිනිස්සු තියාගන්න අකමැති මිනිස්සුන්ව සමාජයෙන් අතුගා දාන්න පාවිච්චි කරන එකම දේ තමයි මේ ඝාතනයන් සිද්ධ කිරීම නීතියට පිටින් එතකොට අපි දන්නවා නීතියක් රටේ පවතිද්දී කොහොමද නීතියට පිටින් ඝාතන සිද්ධ කරන්නේ වරද කරුවෙක් නම් නීතිය පැහැදිලිව සඳහන් කරලා තියෙන වරද කරුවට දිය යුතු දඬුවම් මොකද්ද කියලා. එතකොට නීතියෙන් පිට කරන සියලුම ඝාතන ආණ්ඩුවේ අවශ්‍යතාවය මත කරන ආණ්ඩුවේ අසමත්කමක් හැටියට තමයි අපි දකින්නේ. මේ වෙනකොට අපි දන්නවා අපි අහලා තියෙනවා බාහුවලෙන් රට පාලනය කරන්නේ මොලේ නැති වුණ කල. අපිට හැමතිස්සෙම පේනවා සර් ෆේල් කියන කතාවක් දැන් ඇහෙනවා අපිට හැම පැත්තෙම. ඇත්තටම ෆේල් තමයි. මිනිසුන්ට වරදක් කරාම නීතිය ඉදිරියේ දඬුවක් දෙන්න දඬුවමක් දෙන්න තරම් මේ ආයතන පද්ධතිය එහෙම නැත්නම් නීති පද්ධතිය අසමත් නම් නීතියට පිටින් නම් මිනිසුන්ට දඬුවක් කරන්නේ මිනිසු අමුමමයි ඝාතනය කරන පාරවල් වල මොකක් හරි ඒකට කාරණාවක් හදලා එහෙම නැත්නම් අපිට පැහැදිලිව පේන්න තියෙනවා මාධ්‍ය සංදර්ශන ඇතුලේ සමහර වැරදිකරුවෝ නිවැරදිකරුවෝ කරනවා නිවැරදිකරුවෝ එක රැයකින් වැරදිකරුවෝ කරනවා මේක තමයි මේ ආණ්ඩුවේ අසමත්කම වහගන්න සිද්ධ කරන දේවල් හැමතිස්සෙම මර්ධනය මිනිස් විකල්ප අදහසක් ගන්න මිනිස්සු මර්ධනය කරමින් වැරදිකරුවන් කෙසේ හෝ නිවැරදිකරුවන් බවට පත් වෙන ගන්න උත්සාහයන් තුළ ඔවුන් මරා දමමින් මේ ආණ්ඩුව බරපතල විදිහට ඝාතන රැල්ලක් සිද්ධ කරමින් පවතිනවා මම හිතන්නේ මේක ඉතාමත් භයානක තත්ත්වයක් අද පින්තූර සිද්ධ වෙච්ච දේ හෙට වෙන අපේ තව අපේ ළඟ ඉන්න කෙනෙක්ට සිද්ධ වෙන්න පුළුවන් ඒක නිසා මේක බරපතල ප්‍රශ්නයක් මේකට අපි අනිවාර්යයෙන්ම මිනිස්සු හැටියට මැදිහත් විය යුතුයි මං හිතන්නේ අපි ජනබල පවුර හැටියට මැදිහත් වෙනවා මේක සම්බන්ධව දිගින් දිගටම ක්‍රියා කරන්න ස්තුතියි.